SMS පණිවිඩය අනුව එනර්ජි මිනිස්ටර් කංචන විජේසේකර මහත්මයා මේ ප්‍රකාශ කරලා තිබෙන කාරණය මේ වෙලාවේදී විදුලිය නිපදවන්න යුනිට් එකක් සඳහා වැයවන මුදල විදිහට රුපියල් 56.90ක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉතින් මේ වෙලාවේ 2023 දී අපිට විදුලිය ලබා දෙනු ලබන්නේ රුපියල් 29.14කට බව සඳහන් කරලා තිබෙනවා. ඉතින් එහෙම ගත්තාන් පස්සේ මේ වෙලාවේදී කොච්චර හිඟයක් අයවැය පරතරයක් ඔවුන්ගේ ඇතිවෙනවද කියන එකත් කියලා තියෙනවා. දැන් මේකත් එක්ක විදුලි බිල වැඩිවීම හරිද වැරදිද? වැඩි කරනවා නම් කොයි විදිහට සිද්ධ විය යුතුද? ඒතර දැන් මෙහෙම විදුලිය කියලා අපිට ජීවත් වෙන්න පුළුවන්. මේ කඩු ගන්න විදිහක් නැද්ද? සබ්ජෙක්ට් මිනිස්ටර්ගේ ඒ විෂය භාර ඇමතිවරයාගේ මේ ට්විටර් පණිවිඩයේ බැලුවත් එහෙම මේකේ තියෙනවා එක යුනිට් එකක් සඳහා යන වියදම රුපියල් 56ක් කියලා තමයි ගණනය කරලා තියෙන්නේ. අපි දැන් අය කරන්නේ 29ක පමණ 30ක පමණ ප්‍රමාණයක්. මේ 56 කියන එක පදනම් වෙලා තියෙන්නේ මේ CB එකේ ප්‍රොජෙක්ෂන් එකේ තියෙන ලබන අවුරුද්දට ගිගවට් අවර්ස් 17400ක් පමණ ඕන කියලා. මේ 17400 තියෙනවා අපි කපන පැය දෙක. ඒ 17400 තියෙනවා මේ අපිට සේව් වෙලා තියෙන එනර්ජි එක ඒකේ නැහැ. ඉල්ලුම අඩු වුණා කියන එකත් මේ 17400 නැහැ. ඒතර ඊට අමතරව මේ 17400 ජනනය කිරීම සඳහා මේකෙන් මේ 17400න් 4500ක් ගිගවට් අවර්ස් 4500ක් අපි ගන්න හදන්නේ ජල විදුලියෙන් හයිඩ්‍රෝ. ඒ සඳහා රුපියල් බිලියන 12ක් යනවා. හැබැයි තෙල් වලින් ගල්ලංගුරු වලින් 5100 ඒකට බිලියන 244ක් යනවා. පුනර්ජනනීයෙන් 3200 ඒකට බිලියන 60ක් යනවා. මෙන්න ප්‍රශ්නේ තියෙනවා. ඔයිල් ඒකට ගිගවට් අවර්ස් 4600ක් ජනනය කිරීම සඳහා බිලියන 404ක් යනවා. දැන් බිලියන 404ක් යන්නේ තෙල් වලින් හදන්න. ඔව්. ඒක ජල විදුලියෙන් හැදුවොත් කොච්චරද? බිලියන 12යි. බිලියන 400 බිලියන 12. බිලියන 12 කියන්නේ. එතකොට මේකෙන් 100ට 3ක වගේ ප්‍රමාණයක් තමයි. ඒ කියන්නේ තෙල් වලින් හදන එකෙන් 100ට 3ක ප්‍රමාණයක් තමයි. ඒ ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ජනනය කිරීම සඳහා ජල විදුලියෙන් යන්නේ. දැන් ඔහොම හදන යුනිට් එකක කොස්ට් එක ඊට පස්සේ ඇවරේජ් කරලා අපිට කියනවා 56 කියලා. අන්න 56 කියලා කියනවා. 56 කියලා. එතකොට 56 කියලා ජනතාවගෙන් 56ක් අය කරගෙනවා 56ක් ගන්න බෑ දැන් අපිට ගන්න පුළුවන් අපි තාම 20 ගානයි කරන්නේ 56ක් ගන්න ඕන පාඩු ලබනවා කියලා. එතකොට එහෙනම් උත්තරේ දෙන්න ඕන විසඳුම තියෙන්නේ විදුලි බල මණ්ඩලය සතුව, දේශපාලන යාන්ත්‍රණය සතුව, ඉංජිනේරුවෝ සතුව, මේ අය සතුව. එහෙම නැත්නම් ජනතාවගෙන් බිල වැඩි කරන එක නෙමෙයි කියන එකද මේ කියන්නේ? ඔව්.